අයිබන් පාලම එකතුලා ඉන්නේ වටපිට YouTube channel එකත් එක්ක 2019 අප්‍රේල් 21 වෙනිදා සිදුණු බෝම්බ ප්‍රහාරය ගැන හැමෝටම මතක ඇති. හැබැයි සමහරක් අයට අමතකත් ඇති. කොහොම වුණත් 21 වෙනිදා සිදුණු ඒ බෝම්බ ප්‍රහාරයෙන් පස්සේ තවත් බෝම්බ ප්‍රහාරයක් සිදු කරන්න සහරන් ඇතුළු පිරිස සයින්ද මරුදු ප්‍රදේශයේ මරාගෙන මැරෙන ඇඳුම් කට්ටල ඇතුළු පුපුරන ද්‍රව්‍ය රසක් සංගවලා තිබ්බ කියලා අපි හැමෝම ප්‍රවෘත්තියක් දැක්කා. ඉතින් මේ මරාගෙන මැරෙන ඇඳුම් කට්ටල මීගමු ඉදලා සයින්ද මරුදු වලට අරගෙන ගිහිල්ලා තින්නේ කුලී රතේකින්. ඉතින් ඒ කුලී රතේ හිටපු රියදුරාට සැකයක් හිතලා ආරක්ෂක අංශයට ඒ ගැන දැනුම් දුන්නට පස්සේ ලොකු වැටලීමක් කරනවා. ඊට පස්සේ නිවසක සංගවලා තිබ්බ පුපුරන ද්‍රව්‍ය රසක් හොයාගන්න ආරක්ෂක අංශයට හැකි වෙනවා. කොහොම වුණත් වෙන්න තිබුණු ලොකු විනාශයක් ඒ වැටලීම නිසා නතර වුණා. ඉතින් ඒ වැටලීමෙන් පස්සේ ආරක්ෂක අංශයව ලොකු ඇගීමකට ලක් වුණා. ඒ වගේම මිනිසුන්ගේ ප්‍රශංසාවටත් ලක් වුණා. හැබැයි වෙන්න තිබුණු මහා විනාශයෙන් අපිව බේරගත්ත ඒ කුලී රත රියදුරාට සිද්ධ වුණේ එයාගේ රැකියාවනුත් අයින් වෙන්න. මේ සිද්ධිය මාධ්‍ය වලින් වාර්තා වුණාට පස්සේ ඒ කුලී රත රියදුරා කරපු සේවය වෙනුවෙන් ඔහුට ලක්ෂ 50ක මුදලක් ලබා දෙන්න වැඩබලන පොලිස්පතිවරයා අනුමැතිය ලබා දීලා තියෙනවා. ඒ කුලී රත රියදුරා මේ බෝම්බ හා සම්බන්ධ වැදගත් තොරතුරු දෙකක් ලබා දීම හේතුවෙන් එක් තොරතුරකට ලක්ෂ 25 ගානේ ලක්ෂ 50ක් ලබා දීමට තමයි තීරණය කළා දෙන්නේ. ඒ වගේම තමයි මෑත ඉතිහාසයේ පොලිසිය විසින් මිනිහෙක්ට ලබා දුන්න ලොකුම ත්‍යාග මුදල විදිහට තමයි මේ ලක්ෂ 50 මුදල හැඳින්වෙන්නේ. ඉතින් මේ විදිහම අලුත්ම වීඩියෝකින් හම්බෙන බලාපොරොත්තුෙන් සමුගින් යන්නට මේ සූදානම් වෙන්නේ. ඔයාලා තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැම්ම පළයා රතු පාට බටන් එක ඔබලා subscribe කරන්න. ඒ වගේම පුංචි bell icon එක click කරොත් අපි අලුතෙන් වීඩියෝ දාපගමන් ඔයාලකට ගෙන්න ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් අලුත්ම වීඩියෝකින් හම්බෙමු. සීලම දෙනාට සුබ දවසක්.